Bobital Fiber. Deshe Fiber Balabega. SFT Bobital Fiber. Deshe Fiber Balabega. නියම දෙහිසාරයේ සහිත බිම් ලික්විඩ් එක හැඳයි පිරිබැස්මයි අද 2021 ඔක්තෝබර් 8 සිකුරාදා සිරස්තල භාණ්ඩ කිහිපයක මිල පාලනය ආණ්ඩුව අත්හරි කිරිපිටි මිල ව්‍යාපාරිකයන් අතට පිල්ලල දින්නේ රුපියල් 350කින් වැඩි කිරීමක් භාණ්ඩ පොලිම් තවත් දික් වෙයි පළාත් අතර ගමන් සීමා 21 තෙක් දීර්ඝ කෙරේ අවුරුදු 18 19 සිසුන්ට ලබන 21 සිට පාසලේදීම කොවිඩ් එන්නත සෞඛ්‍ය වෘත්තීය සමිති වර්ජණයෙන් ජනතාවට පීඩා සල්ලි දන් කරගෙන ඇවිල්ලා අපහු යන්න වෙනවා දරා ගන්න බෑ අපි වයසක උදවේ පොහොර අර්බුදයේ උග්‍ර අතට මල් වගා කරුවනුත් අසරණ වෙයි තේ සඳහා සුදුසු පොහොරක් ගෙන්වීමට රජයේ අවධානය සමගි ජන බලවේගයෙන් නිරපීමේ තීන්දුවට ඩයනා කිපෙයි මැති සභේදී සැර පිළිතුරක් මතක තියාගන්න මේ ඔප්පුව තියෙන්නේ මගේ අතේ මම බඹයක් නෙමෙයි සමගි ජන බලවේගේ පැන්ඩෝරා චෝදනා ගැන සොයන්න නිරූපමාගේ සැමියා අල්ලස් කොමිසමට කැඳවයි පැය 3ක් ප්‍රශ්න කෙරේ නිකන් ලැබෙන ෆ්‍රී පැක් මුළු පවුලට වාසි Kills Smart Family Season 4 From other Verona This is other Verona Prime time with Naomi Fernando and Sanka Amrajit live from Studio 24 in Colombo. අයිබෝවන් ඔබ අදත් එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංකයකේ සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමකින්. කිරිපිටි ගෑස්, තිරිඟු පිටි සහ සිමෙන්ති යන භාණ්ඩ සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ කැබිනට් අමාත්‍යවරුන් අතර ඊයේ පැවති හමුවේදී තීරණය කෙරුණා. පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා අද සඳහන් කළේ ඉල්ලුමහා සැපයුම මත ඉදිරියේදී භාණ්ඩ මිල තීරණය වන බවයි. ලෝක විලඳපලේ මිල ගණන් ඉහළ යාම හා ඩොලරයට සාපේක්ෂව රුපියලේ අගේ අවප්‍රමාණය වීම හේතුවෙන් කිරිපිටි, ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි මිල ඉහළ නැංවීම සඳහා ආනයනකරුවන් රජයෙන් ඉල්ලීම් කළ අතර ඒ සම්බන්ධයෙන් ජීවන වියදම් කමිටුවේද අවධානය යොමු වුණා. ඒ අනුව කිලෝග්‍රෑම් 1ක කිරිපිටි පැකට්ටුව රුපියල් 200කින්, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුව රුපියල් 80කින්, ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් රුපියල් 550කින්, සිමෙන්ති රුපියල් 50කින් සහ තිරිඟු පිටි රුපියල් 10කින් මිල ඉහළ නැංවීමට එහිදී යෝජනා වී තිබුණා. ආනයන කරුවන්ගේ ඉල්ලීම් වලට විසඳුමක් නොලැබීම හේතුවෙන් වෙළඳපොලේ කිරිපිටි, තිරිඟු පිටි, සිමෙන්ති මෙන්ම ගෑස් වල දැඩි හිඟයක් නිර්මාණය වුණා. පවතින මෙම තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී කැබිනට් මණ්ඩල සමාජිකයන් සමග සාකච්ඡාවක් පැවැත්වුවා. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතුමා විශේෂ කැබිනට් හමුවක් කැඳවලා ඒ අවුරුදු දෙකේ ප්‍රගතිය සහ වැඩපිළිවෙලත් ඒ වගේම ඉදිරි අවුරුදු 3 ඉදිරියට අරන් කඩිනමින් යන්නේ කෙසේද පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පැවැත්වුවා. අපි එතනදී ජනාධිපතිතුමා අපෙන් අඩුපාඩු වුණා නම් එව්වා. අපි ඒවා හදාගෙන ඉදිරියට යන්නේ කොහොමද කියලා සුවම් විවේචනයක් කරා. ඒක ඉතාම වැදගත් කියලා අපි හිතනවා. ජනාධිපතිවරයා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය විසින් එහිදී තීරණ කිහිපයක්ම ගෙන තිබුණා. ඒ අනුව තේවගාව සඳහා අවශ්‍ය නයිට්‍රජන් නිස්සාරකයේ අඩංගු සුදුසු පොහොරක් ආනයනය කිරීමට එහිදී තීරණය කර තිබෙනවා. එමෙන්ම කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමටද එහිදී තීරණය කර තිබුණා. ඒ අනුව අපි පාරිභෝගික අධිකාරිය හෙටවන විට ඒ ගැසට් නිවේදන අවලංගු කිරීමට කටයුතු කරනවා. අසාධාරණ ලාභයක් යම් ආයතනයක් යම් නිෂ්පාදනයක් ලබා ගැනීමට කටයුතු කළහොත් නැවතත් පාරිභෝගික අධිකාරියේ ඒ පනතට ප්‍රකාරව ඒ අසාධාරණ විදිහට වැඩි කරන භාණ්ඩ මිල පාලනය කිරීමට නැවත වතාවක් අපි ඉදිරිපත් වීමේ පදනම මතයි අපි කටයුතු කරලා තිබෙනවා. 100%ක්ම අපි පිළිගත යුතුයි පාලන මිලෙන් ඉවත් වුණාට පස්සේ. ඒ පාලන මිලෙන් ඉවත් වෙනවා කියන එකෙන්ම මං හිතන්නේ අර්ථය තේරුම් වෙනවා. වෙළඳපොළේ ඉල්ලුම සැපයුම අනුව තමයි මිල තීරණය වෙන්නේ.
අනුව කිරිපිටි ආනයනකරුවන් හා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගිය වන්න මහතා අතර අද දහවල් සාකච්ඡාවක් පැවැත්වුණා. එහිදී කිරිපිටි ආනයනකරුවන් විසින් කිරිපිටි කිලෝවක් රුපියල් 350කින් හා ග්‍රෑම් 400 පැකට්ටුවක් රුපියල් 140කින් ඉහළ නැංවීමට යෝජනා කර තිබෙනවා. කිරිපිටි මිල වැඩිවීමට ප්‍රධානම හේතුව ලෝකවලදපලේ මිල වැඩිවීම වෙන කිසිම හේතුවක් නෙවෙයි. මේ සියලුම සමාගම් මාස 6ක් විතර පාඩුවට දිව්වේ. ඉතින් මේ පාඩුව දරා ගන්න බැරි මට්ටමකට ආවා. මේ අවස්ථාවට ඇවිල්ලා තියෙනවා සමාගම් පවත්වාගෙන යන්නත් බෑ ලංකාවට කිරි ගේන්නත් බෑ හැම වුණොත්. ඒ නිසා මේ ගත්ත තීරණය අපි බොහොම අගය ගන්නවා. සමාගම් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් අපි රජයත් සමග සාකච්ඡා කරනවා. අපි වගකීමෙන් තමයි අපි මිල වැඩි කරත් වැඩි කරන්නේ. ඒ කියන්නේ හිතුව මතේ මිල වැඩි කරන්නේ නැහැ. ඔබතුමාම කීයකින් වැඩි කිරීමට සූදානම්ද? අපි ඉල්ලලා තියෙන රුපියල් 350කින් වැඩි කිරීමක් ග්‍රෑම් 400 කින් පිටි පැකට් එකක් ඔච්චරක් විතර ඉදේ ග්‍රෑම් 400 පැකට් එකක් අපි ඉල්ලුවේ 140කින් වැඩි කළා නේ අපිට ගණන්ටි කියන්නේ නෑ ගණන්ටි කියන්නේ ඒක තාම අපිට හරියට කල්කියුලේට් කරගන්න බෑ මොකද දැන් නැව් ගාස්තු වැඩි වෙලා තියෙනවා මේ මාසෙ ඉඳන් ඩොලර් 45ක එක ටොන් එකකට පිටි එක ඩොලර් හිඟයක් තියෙනවා මේ සියල්ල එක බලලා තමයි අපිට පාරිභෝගික මිල නියම කරන්න වෙන්නේ ඒ අනුව එම මිල ගණන් සඳහා රජයේ එකඟ වූ හොත් කිරිපිටි කිලෝවක් රුපියල් 1300ක් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 520ක් දක්වා ඉහළ යනු ඇති. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගේවන්න මහතා හා සිමෙන්ති ආනයනකරුවන් අතර සාකච්ඡාව පැවතියේ ඉන් අනතුරුවයි. අපි එතුමාගෙන් ඉල්ලුව රුපියල් 200ක වැඩි කිරීමක් ලබා දෙන්න කියලා. ඒ කියන්නේ එතුමා සාවධානව සාකච්ඡා කරලා අපිට දන්නම් කියලා කිව්වා. තිරිඟුපිටි ආනයනකරුවන් හා රාජ්‍ය අමාත්‍යවරයා අතරද අද පස්වරුවේ සාකච්ඡාවක් පැවැත්වුණා. සෑහෙන පාඩු ලැබුවා. ඉතින් මේ පාඩු අඩු කරගන්න අපිට වෙලා තියෙනවා රුපියල් 15කින් හරි 20කින් වගේ තිරිඟු මිල වැඩි කරන්න. ඒ සම්බන්ධ තමයි මේ සාකච්ඡා කරේ. රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා ගෑස් සමාගම් නියෝජිතයින් සමගද සාකච්ඡාවක් පැවැත්වුවා. දැන් මිල පාලනේ අයින් වුණ නිසා අපිට අපේ පිරිවැයට සාපේක්ෂව මිල තීරණය කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. අපේ පිරිවැය ගණනය කළා මොකක් දුරට හෙට දිනේ තීරණය කරනවා මිල නියම කරන පිළිවෙල. මොකක් දුරට නැති වෙයි මේකත් නිසා. මේ අතර දේශීය කිරිපිටි නිෂ්පාදන අලවිසල් අසල අදත් දිගු පොලිම් දක්නට ලැබුණා. බෝලින් වේනවාද ඇත්තටම කියලා මොනා කියන්නේ සැපද කියලා තමයි හන්දදී හවුෙච්ච දෙයක් බොරයි ඉතින් අම්බෙන් දෙපයි මොනාරි බොන්න මේකේ තියෙන ආණ්ඩිය හොඳකම තමයි රද්දා 300 දෙන්නේ අපි දීලා මේක අහිනවා ඕම් වෙන්න ඕනේ අපිට පිටිමෙල වලට නෙමෙයි ඉල්ලගෙන කාලා තියෙන්නේ දැන් කි ඉස්සලා සිරිමගේ ආණ්ඩිය පාන් කාලා තමයි බෝලිමේ හිටියේ දැන් ඇවිල්ලා කිරිපිටි වලටත් බෝංගෙ වෙන්න වෙලා තියෙන්නේ ඡන්දෙ දීලා ඉල්ලංකාව කියලා වැඩි වුණානේ ඔව් ඔව් දැන්නම් සැපයි ආණ්ඩුව කරන මොකක් හරි වර්ණ අපි අගය කරන්න එපේ හැමදේම මෙතන යන්නේවත් ආණ්ඩුවට බැන වෙන පොලිම ඉන්නේ ඌත් ඉන්නවා බිස්නස් කාර්යයන් ඕන විදියට ගණන් එහා මෙහා යනවා අඩු වෙන්නේ නැහැ නිකක් ඔක්කොම වැඩි වෙලා තියෙන්නේ පය දෙකමාරක් ඉඳලා මේ ගත්තේ මේ පිටි එක අපිට සනීපෙලා තියෙන්නේ දැන් මේ ඔබතුමාලත් මිල ඉහළ දැමීමක් කිරිපිටි සඳහා යෝජනා කරනවාද මේ අවස්ථාවේ කිරිපිටි 400 පැකට් එකකින් අපිට රුපියල් 75ක් මේ වෙනකොට පාඩුයි ඉතින් අපිට මෙල දැනකට එන්න වෙයි හැබැයි අපිට පාරිභෝගිකයන්ට එක සහතිකයක් දෙන්න පුළුවන් දීර කිරි මිල ඉහළ දාන්නේ නැහැ එහෙම ආණ්ඩු අන්තිමේදී හත්පලේ ගාගෙන ඊට පස්සේ මොකද කරේ මේ මිල අත්තරලා දැම්මා දැන් මේකෙන් සිදු වෙලා තියෙන්නේ පාරිභෝගික කටයුතු අධිකාරිය නද යන්නේ නම් නැහැ පාරිභෝගික අධිකාරිය සභාපතිවරයා කණිසම තමයි මේ ඊයේ රාත්‍රියේ ගැලෙව්වේ ඉතින් ඒ නිසා අද ඉතුරුලා තියෙන පාරිභෝගික කටයුතු අධිකාරියට අර ඉස්සරහා තියෙන බෝඩ් එක විතරයි සැප්තැම්බර් මාසේ 22 පැනත සංශෝධනය කරලා දඩ වැඩි කරලා මොකද කරන්නේ මේ කියන නීති අයින් කරනවා ඉතින් මොකටද මේ පනත් සංශෝධනය කරේ පන දැන් ලක්ෂයක් දක්වා දඩේ වැඩි කරලා ඒකට තියෙන පාලන මිල වලට අයින් කරනවා ඉතින් එතකොට ඇමතිවරයා කිව්වේ මේක වැඩි කරාට පස්සේ මේ ප්‍රශ්න ඔක්කොම විසඳනවා කිව්වා ඉතින් රජය කිරිපිටි ගෑස් තිරිඟු පිටි සහ සිමෙන්ති යන භාණ්ඩ සඳහා පනවා තිබූ මිල පාලනය ඉවත් කිරීම මෙරට ආර්ථිකයේ කඩාවැටීම සංකේතවත් කරන බව විපක්ෂ මන්ත්‍රීවරුන් පෙන්වා දෙනවා. වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳ අද පාර්ලිමේන්තුවේදී පැවති කල් තැබීමේ විවාදයකට එක්වෙමින් විපක්ෂ මන්ත්‍රීවරුන් මෙම අදහස් පළ කළා. ඊයේ හදිසි කැබිනට් මණ්ඩලයේ රැස් වෙලා කිරිපිටි ගෑස් සිමෙන්ති පාම් පිටි ආදී භාණ්ඩ ගණනාවක පාලන මිල ඉවත් කරා. ගෑස් සිලින්ඩරයක් රුපියල් 1000කින් ඉවත් මිල ඉහළ යාමේ අනතුරකට මුහුණ දී තිබෙනවා. ඒ නිසා මේ සියල්ලංගෙන් පෙන්නුම් කරන්නේ කුමක්? අද දත්ත වාර්තා නියෝගවලින් පාලනය කරන්න බැරි ගැඹුරු ආර්ථික අර්බුදයක අපේ රට පිළි තිබෙන බව. සමහර ව්‍යාපෘති අපි දන්නවා. ඒ ව්‍යාපෘති ආරම්භ කරන්නෙම වංචා දූෂණ හේතු කොටගෙන.
අපි උදාහරණයක්කට ගත්තොත් නෙළුම් කුළුණ බැලු බැලමට ඒක ආලෝකේ පත් වෙනකොට ඉතා කුරහන් පාට වර්ණයෙන් ඒක බැබලෙනවා. හැබැයි බලුණාට සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ ඉතාමත් කළු වර්ණයෙන් ඇඳිරි බවට පත් වී තිබෙනවා. ඒ වගේම ඔබතුමා දන්නා මත්තල ගුවන්තොටුපළට ඒ වගේම තමයි අපි ගත්තොත් ක්‍රිකට් ක්‍රීඩාංගණය සූර්ය වැවි මේ අධික කොන්ක්‍රීට් වනාන්තර ඉදි කරමින් ගියපු මේ ඊනියා සංවර්ධන මාවත අද අපි මේ රටේ අර්බුදයට පත් කරලා තිබෙනවා. අහසින්වත් පවු නොකළ අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා. අපි දන්නවා මේ දකුණු අධිවේගී මාර්ගය දා කොට්ටාවෙන් පටන් අරගෙන ගාල්ල දක්වා ගිහිල්ලා අද හම්බන්තොට දක්වා යනවා ගරු සභාපතිතුමනි. කොන්ක්‍රීට් වනාන්තරයක්. ඔව් මොකද වනාන්තරයේ මැද්දෙන් කොන්ක්‍රීට් අධිවේගී මාර්ගයක් යනවා. මේක පළදායි නැද්ද? ඒක සූර්යව ක්‍රීඩා පිටියේ. මේව අවශ්‍ය නැද්ද? අපි තාම ගෝත්‍රික යුදයේ ජීවත් වෙන්න ඕනේ. මේ කොවිඩ් තත්ත්වයේ තියනවා කියලා අපේ සංවර්ධනය නවත්තන්න ඕනද? දූෂණ වංචා ගැන කතා කරා. හැබැයි ඇයි බැරි වුනේ? එතුමා විසින් හදාගත්තු යහපාලන ආණ්ඩුව තියෙනකොට ඒ ආණ්ඩුවේ එතුමා දූෂණ විරෝධී කඳවුරේ FCID එක ඇති කරලා ඒකේ නියෝජිතයෙක් වෙලත් ඇයි මේ හොරකම් ටික අල්ලගන්න බැරිුනේ? මේකේ වෙනසක් නැහැ. මේකේ වෙනසක් කරන්න නම් මන් දන්නේ කවුරු හරි මේ පක්ෂයක් රජ කරලා රට ගෙනෙල්ලා බලය අරගෙන මේක වෙනස් කරන්න ඕනේ. නමුත් යහපාලන රජයතේ කරන කියලා ආවට අපේ හිටියත් අන්ත දුර්වල නායකයෝ දෙන්නේ ඒ නායකයෝ දෙන්න තිබුණ මේ රටේ හිටපු දුර්වලම නායකයෝ දෙන්න ඒගොල්ලෝ මේ රට කාලේ ඉවර කර අපේ බලාපොරොත්තු සියල්ල සුන් වුණා. මහජන ආරක්ෂක ඇමති වගේ දොඩවනවා. තමුන්නාසලට ඊට වඩා හොඳ කෙනෙක් සොයාගන්න බැරිද? මේක හරියට තනි කර වඳුරට දැලිපියේ දුන්නා වගේ එතුමා ගහනවා හතර වටේටම අතන කැපෙනවා මෙතන කැපෙනවා ඔක්කොම විනාශ වෙනවා. අපේ හිටපු හමුදාපතිතුමා නෙමේ සරත් පොන්සේක මහත්මයා කතාවක් කළා. රොකට්ටුවක වේගයෙන් භාණ්ඩවල මිල වැඩි වෙලා කන්ටේනර් ගාස්තු වැඩි වෙලා නැව් ගාස්තු වැඩි වෙලා ඩොලර් රච්චු ගහන්න බෑ. විදේශ විනිමය පිළිබඳ අර්බුදයක් තියෙනවා. රජය දන ගහලා රජය කිව්වා හරි අපි පාලන මිල ඉවත් කරනවා කියලා. දැන් ආණ්ඩුවට කරන්න දෙයක් නැහැ. දැන් කිරිපිටි සමාගම් වලට, සිමෙන්ති සමාගම් වලට, ගෑස් සමාගම් වලට, හාල් ආයතන වලට ඕන විදියට තමයි මේ රටේ අද මිල පාලනය වෙන්නේ, මිල තීරණය කරන්නේ. මේක තමයි ආර්ථිකය කඩාවැටීම. එක පාට ගහෙන් ගෙඩියෙන්න වගේ ඩෝන් ගාල සද්දයක් ඇවිල්ලා මේ රටේ ආර්ථිකය කඩාවැටෙනවා කියලා කියන්නේ. වසංගතයක් නැතුවනේ ඔබතුමන්ලා ගෑස් පොලිම තිබුණේ. වසංගතයක් නැතුව ඔබතුමන්ලා තෙල් පොලිම තිබුණා. කිරිපිට මිලපනවා අපිට දන්නවා අපිට පාලනය කරන්න බැරි දේවල් තියෙනවා. ගෑස් කියන ඒවා අපිට පාලනය කරන්න පුළුවන් දේවල් නෙමෙයි. මේ රටේ නිෂ්පාදනය කරන දේවල් නෙමෙයි. නමුත් අපි හොයන්න ඕන ඒක නිෂ්පාදනය කිරීමේ හැකියාව තියෙනවා නම් ඒවටත් අපි ජීවසුම් ගත වෙනවා. අපිට තෙල් මිල පාලනය කරන්න බෑ. අපි නෙමෙයි තෙල් නිෂ්පාදනය කරන රටවල්. අපේ රටේ තියෙන සංචිත ප්‍රමාණය ඊයේ වාර්තා කරා සැප්තැම්බර් මාසයේ අවසාන වෙනකොට ඩොලර් බිලියන 2.58 වෙනකන් සී ග්‍රේන් 128කින් කලින් මාසයට සාපේක්ෂව පල්ලෙහාට වැටලා තියෙනවා. පසුගිය රජයේ මුල්‍ය කළමනාකරණය ස්ථාවත්ම දුර්වල තත්ත්වයක තිබුණේ 2014 අපි ආණ්ඩුව බාර දුන්න රටේ ණය බර තිබුණේ රුපියල් බිලියන 7400යි. නමුත් 2019 අවසන් වන විට බදු බර රුපියල් බිලියන 13000ට වැඩි වෙලා තිබුණා. 2005 2014 කාලේ රජයේ ණය ගත්තා. ඒකේ ඒකේ තර්කයක් නැහැ. නමුත් බිලියන 5500 ණය ගන්නකොට රටේ ආර්ථිකයේ ඩොලර් බිලියන 60කින් වැඩි වෙලා තිබුණා. නමුත් ඉතුරු අවුරුදු පහේ බිලියන 5600කින් ණය ගන්නකොට ඒ ආණ්ඩුව ආර්ථික වර්ධනය වෙලා තිබෙ ඩොලර් බිලියන 3කින් පමණයි. පොහොර ගැටලුව හේතුවෙන් මින්නේරිය ගොවි ව්‍යාපාරය ඇතුළු ගොවි සංවිධාන රැසක් මහකන්නේ වගා කටයුතු ආරම්භ නොකිරීමට තීරණය කර තිබෙනවා. මෙවන් පසුබිමක පොහොර ඉල්ලා ගොවි ජනතාව අද දිවෙන පුරා උද්ඝෝෂණවල නිරත වුණා. එළඹෙන මහකන්නේ වගාවට අවශ්‍ය ජලය නිකුත් කිරීම ඇතුළු ගොවින්ගේ ගැටලු පිළිබඳ සාකච්ඡා කිරීමට පොළොන්නරුව මින්නේරිය ගොවි ජනපද ව්‍යාපාරයේ ගොවි සංවිධාන 22ක සභාපතිවරුන්ගේ සහභාගිත්වයෙන් කන්න රැස්වීම අද උදෑසන පැවැත්වුණා. රැස්වීමෙන් අනතුරුව පිටතට පැමිණි ගොවින් පැවසුවේ එළඹෙන 20 වැනිදාට පෙර පොහොර ලබා නොදුනහොත් මහකන්නේ වගා කටයුතු සිදු නොකරන බව. මේ අතර දම්බරාව ව්‍යාපාරයටත් දම්බරාව සොරබොර හා මාපාකඩ වැව ආදී ගොවි සංවිධාන 15ක නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් ඊයේ කන්න රැස්වීම පැවැත්වුණු අතර පොහොර ගැටලුවට නිසි පිළිතුරක් නොලැබීම නිසා එහි උණුසුම් තත්ත්වයක් ඇති වුණා. ගැටලුවට විසඳුමක් නොමැති තැන ගොවි සංවිධාන නියෝජිතයින් රැස්වීම අතරමැද පිටව ගියේ මෙලෙසින්. මේ
කන්න රැස්වීම පැවැත්වෙන අතරවාරයේ ඉන් පිටතට රැස්වූ ගොවි ජනතාව පොහොර ඉල්ලමින් උද්ඝෝෂණයකද නිරත වුණා. ආණ්ඩුවේ මගද කතා තවත් අපිට කියනු එපා. මහින්ද ආනන්ද අලුත්ගමගේ ආමතිතුමනි මේ වෙලාවේ රට අරාජික වෙලා තියෙන්නේ. ඔබතුමාලට තේරුම් ගන්න තරම් මොලයක් නැත්තේයි මේ මාසේ වතුර දුන්නම අපි අසූචි වලවල්ද කුඹුර වලට දාන්නේ. අපිට පොහොර ටිකක් නැහැ. තසීකලාපේ ගොවි සංවිධාන 52ම එකට තීන්දුවක් ගත්තම පොහොර නැත්තම් වතුර එපා. අද අයියංගනාසනේ සියලු ගොවි සංවිධාන තීන්දුව අරන් ඉවරයි. ඉක්මනටම පොහොර ගෙනල්ලා අපේ ගබඩා පුරවපල්ලා. ඇලහැර ගොවි ව්‍යාපාරයේ ගොවින්ද පොහොර ඉල්ලා ඊයේ පස්වරුවේ ඇලහැර නගරයේදී උද්ඝෝෂණයක් පැවැත්වුවා. ජනතාව කබලෙන් ලිපට වැරිලා පොහොරව ලැබුණ නැත්තම් ප්‍රලාර ව්‍යාපාරේ ගොවි සංවිධාන කොටස්වල සියලුම දෙනාම ගොවිතැන් අත්හරිනවා. කුරුණෑගල කොබේකනේ ප්‍රදේශයේ වී ගොවින් පොහොර ඉල්ලා අද උදැසන උද්ඝෝෂණයක නිරත වුණා. මේ අතර විසිතුරු මල් වගාවෙන් දිවිසරි කරගන්න හිඟුරක්ගොඩ කුමාරගම සිරිකැත හා ලේෆම් ජනාදී ප්‍රදේශවල වගාකරුවන් පොහොර හිඟේ හේතුවෙන් අසිරුතාවයට පත්ව සිටිනවා. उदोषण सजित प्रेमदास महता जन दुख जनाधिपति विपक्ष नायक समग जन बल वेगे नियोजित खंडायम आराधना कर लीनो साहदर जनाधिपति प्रकाश कर ප්‍රාථමික අංශයේ පාසල් ලබන 21 වනදා ආරම්භ කෙරුණද එදිනට පෙර සිය ගැටළු වලට විසඳුම් නොලැබුණොත් රාජකාරියට වාර්තා නොකරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති පවසනවා. මේ අතර මෙම වැටුප් ගැටළුවට අයවැය යෝජනා මගින් ලබා දෙන විසඳුම් පිළිබඳව අයවැයට පෙර වෘත්තීය සමිති සමග සාකච්ඡාවක් ලබා දීමට එකඟ වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී සඳහන් කළා. පළාත් සභා යටතේ ඇති සිසුන් 200ට අඩු පාසල් වල ප්‍රාථමික අංශ ඔක්තෝබර් 21 වනදා යලි විවෘත කිරීමට පසුගියදා තීරණය කෙරුණා. ගුරු විදුහල්පති සංගම් පවසන්නේ එදිනට පෙර සිය ඉල්ලීම් වලට පිළිතුරු ලබා නොදුනොත් තමන් අඛණ්ඩව වැඩ වර්ජනය නිරත වන බවයි. තීරණය කළා තිබෙනවා අද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය 21 පාසල් විවෘත කරනවා නම් ඊට පෙර ඉල්ලීම් ටික වහාම ලබා දිය යුතුයි. තව දවස් 13ක් තිබෙනවා. ඒ දවස් 13 ඇතුලේ ආණ්ඩුවට පුළුවන් තීරණයක් ගන්න නැත්නම් 21 අපිට සිදු වෙනවා පාසල් ආරම්භයේදී මීට වඩා දැඩි තීරණයක් ගන්න දැඩි ක්‍රියාමාර්ග වලට අවතීන වෙන්න. සියලු විදුහල්පති රැස්වීම් පරිවිනාධිපති රැස්වීම් වර්ජනය කරන්න අපි තීරණය කළා තිබෙනවා. මම දන්නවා දැන් පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අද දිනේදී ළමයි 200 අඩු පාසල් වල විදුහල්පතිවරු කැඳවලා තියෙනවා සාකච්ඡාවක් සඳහා. අධ්‍යාපන ලේකම්වරයාටත් සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ටත් අපි ලිඛිතව දැනුම් දුන්න අද දිනේදී එවැනි කැඳවීම් සියල්ල අපි වර්ජනය කරනවා කියලා කාරණාව. 21 හෝ ඊට පෙර හෝ ඊට පසු හෝ රජයේ විසින් මේ ප්‍රශ්නයට විසඳුමක් නොදී පාසල් ආරම්භ කරන්නේ නම් සියලුම ගුරු විදුහල්පතිවරු අකණ්ඩ වැඩ වර්ජනයකට යොමු වීමට තීරණය කළා. මේ මුදල් අර්බුද කාලේ එය නොදී ඉඳීමට හේතු කියන්නට පුළුවන්කම තිබුණත් එසේ නොවි මේ වැටුප් පැටවීම පිළි අරගෙන ඒ ක්‍රියාත්මක කිරීමට 2022 අයවැය ගරු මුදල් ඇමතිතුමා නොවැම්බර් මාසයේ දෙවැනි සතියේදී ඉදිරිපත් කරන කොට ගරු කථානායකතුමනි ඉෂ්ට කිරීමේ ක්‍රියා මාර්ගය ආරම්භ වෙනවා. ඒ අනුව කොටස් වශයෙන් ක්‍රියාත්මක කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළා තිබෙනවා. අපි දැනගන්නේ නොවැම්බර් මාසයේ 21 වෙනිදා ඒක අයවැය ලේකම් ඉදිරිපත් කරාට පස්සේ වෘත්තීය සමිතිය පැත්තෙන් ඒ යෝජනාවට මෙන්න මේ වගේ සංශෝධනයක් આવොත් එකඟයි. ඔබතුමාලා එක පිළිගැනීම නොපිළිගැනීම යම් එකඟතාවයකට આવොත්, එතකොට මේක විසඳ ගන්න පුළුවන් වේවි. එතකොට ගුරුවරුන් සාමාන්‍ය පරිදි රාජකාරිය වලට නිරත වේවි කියලා අපි හිතනවා. ආයවැය රහස් වැඩි අහන්න එපා නුර. ඒක සාමාන්‍ය සිරිතනනේ කියන්න බෑ. අගමැතිතුමා එක්ක සාකච්ඡාවක් අපි කරමු. මේ අනුව පාසල් විත්තර කරන්න සැලසුම්කට ඕන වෙලාවක නෑ. දැනට ක්‍රියාත්මක අන්තර් පළාත් සංචරණ සීමා ලබන 21 වනදා දක්වා දීර්ඝ කිරීමට අද රැස්වූ කොවිඩ් මර්ධන විශේෂ කමිටුව තීරණය කර තිබෙනවා.
එමෙන්ම අවුරුදු 18 සහ 19 යන වයස්වල සිසුන්ට ෆයිසර් එන්නතේ පළමු මාත්‍රාව ලබා දීම ලබන 21 වනදා සිට පාසල්වලදී සිදු කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන් වෙත අද උපදෙස් ලබා දුන්නා. कोविड मर्दन विशेष कमिटू वीडियो ताक्षणे ओस्से जनाधिपति गोठाबे राजपक्ष महतागे प्रधानत्वेन अद रस्तु अतर दनट क्रियात्मक अंतर्पलात संचरण सीमा लबन विसेक्वन दादक्वा दीर्घ किरीमट तीरणय केरुणा मेवन विट वयस अवरुदु हेटट वेडी जनगहनेन सेट सेयाग्द वयस अवरुदु तिहट वेडी जनगहनेन सेट अनु अटक्द कोविड मर्दन एन्नत लबागिन एति बव मेहिदी अनावरण वुणा අවුරුදු 18 සහ 19 වයස්වල පාසල් ලැබුන් එන්නත් කිරීම එළඹෙන ඔක්තෝබර් 21 වන බ්‍රහස්පතින්දා සිට ආරම්භ කිරීමට තීරණය වූ අතර ඉගෙනුම ලැබෙන පාසලේදීම එන්නත් ලබා ගැනීමට සියලු දරුවන්ට අවස්ථාව සලසන ලෙස ජනාධිපතිවරයා සෞඛ්‍ය හා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් ලබා දුන්නා. අපි ලෝකෙම එන්නත් අතින් ඉහළින් ඉන්න රටක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් මේ මුළු වෛද්‍ය සේවයටම මගේ ස්තුතිය දෙන්න කැමතියි. ඒ වගේම මේකට උදව් කරපු හමුදාව සානිත් අංශවලට මම ස්තුතිවන්ත වෙනවා නැවත. 18 19 කියන වයස් මේවා පාසල්. ඒ හැම පාසලකටම වෛද්‍යවරයෙක් තියාගන්නත් ඒකින්ද මම හිතනවා පාසල් පාදක කරගෙන ඒ පාසලේ ළමයින්ට ඒ පාසලේම එන්නත දුන්නොත් හොඳයි. प्रदेश सौख्य वैद्य कार्यालय මේ අනුව ෆයිසර් එන්නත ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉගෙන ගන්න ලබන පාසලේදී ඔක්තෝබර් 21 වෙනිදා සිට එන්නත් කරණය කිරීමට ආරම්භ කරනු ලබනවා. යම් කිසි ශිෂ්‍යෙක් හෝ ශිෂ්‍යාවක් ඒ වෙන විට 18 19 කාණ්ඩේ පාසල් වලින් ඉවත් වෙලා සිටිනවා නම් නික්ම ගොස් තිබෙනවා නම් ඔවුන්ට අදාළ MOH කාර්යාලය තුලදී දැනුම් දෙන ආකාරයට එන්නත් කිරීමටත් ඒ රෝහල්වල හෝ ලබා දීමට උපදෙස් ලබා දීලා තියෙනවා. මේ අතර රුපියල් 7500ක කොවිඩ් අවදානම් මාසික දීමනාව අඛණ්ඩව ලබා නොදීම සෞඛ්‍ය සේවාව සංගෘත සේවාවක් නොකිරීම ඇතුළු කරුණු 9ක් මුල් කරගනිමින් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයේ ඇතුළු සෞඛ්‍ය වෘත්තීය සමිති 41ක් අද උදැසන 7 සිට පැය 5ක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළා. රටේ තියෙන ප්‍රශ්න තමයි ඉතින් අනේ මන් දන්නේ ඉතින් මිනිස්සු අමාරුවේ. කොච්චර දිනක් ඉන්නවද ෆෝලින් වල? 6 ඉඳලා ඉන්නේ. තාම එක්කෙනෙක්වත් ඇතුළට ගන්න නැහනේ. සල්ලි දන් කරගෙන ඇවිල්ලා අපහු යන්න වෙනවා. කොච්චර පඩි හම්බුණා මුන්ට මදි. එන්ඩකේවා ක්ලිනික් එකට එන්ඩකේ පුින් දැන් මේ වාහනේ හයරකට යන අපියා. දරා ගන්න බෑ. අපි වයසක උදවිය. මේක වැසුනා අපේ පපුවට තවත් අමාරු. මේකට පොඩක් ආණ්ඩුව සලකා බලන්න ඕනේ. ඒගොල්ලෝ නොකිය මේකද නැහැ. මේගොල්ලෝ කරන්නේ ඕනකමට. දහවල් 12න් පසු රෝහල් ඉදිරිපිට උද්ඝෝෂණ මාලාවක් පැවැත්වීමටද සෞඛ්‍ය වෘත්තීය සමිතිය එකමුතුව කටයුතු කළා. සටන් කරන බලවේගය. අපි දන්නවා බස්නාහිර පළාතේ ගත්තත් අනිත් පළාත් සභාවල ගත්තත් පැය 200-300ක් අතිකාල සහ අමතර සේවාවන් කරනවා. නමුත් ගෙවන්නේ 60-80යි. ඊළඟට ගුවන් යානයක් ආවොත් එම කටුනායකට මේගොල්ලෝ යන්න ඕනේ ගිහලා PCR කරන්න කටුනායකට. එතකොට රෑ එළි වෙනකන් සාම්පල් ගන්නවා. නමුත් අන්තිමට පැය 80යි ගෙවන්නේ. දැන් මේ වැඩිපුර වැඩ කරන්න වෙන්නේ කාර්ය මණ්ඩලය නැති හින්දා. කනිෂ්ඨ සේවාවේ 8000-7000ක් විතර hingaයි. හෙද සේවාවේ 12000ක් hingaයි. ඒ hingiය පියවන්නවත් සෞඛ්‍ය අමාත්‍යාංශය කටයුතු කරන්නේ නැහැ. උනා කරන ලබන සතිය ඇතුළත අපට උත්තරයක් දෙන්න. එහෙම නැති වුණොත් අපි අනිවාර්යයෙන්ම මේකට වඩා බරපතල ක්‍රියාමාර්ගයක් ගන්නවා ගන්නවාමයි. මේ වෙලාවේ වෘත්තීය සමිත ක්‍රියාමාර්ග කාරුපරි ගන්න උත්සාහ කරනවා නම් සම්පූර්ණයෙන්ම මහජන සෞඛ්‍ය අංශයටත් පොදු ජනතාවටත් හතුරුකමක් හැටියට අපි දකිනවා. මොකද අපි රජයක් හැටියට මං හිතන්නේ මේ වෙලාවේ අපිට දෙන්න පුළුවන් දේවල් සීමා සහිත සෑම දෙයක්ම දෙමින් පවතිනවා. මෙම වෘත්තීය සමිත ක්‍රියාමාර්ගයට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය සහාය ලබා දුන්නේ නැහැ. බොහෝ වැඩ වර්ජන වල අපි සම්බන්ධ වෙන්නේ නැහැ. අපි නැවත වාරයක් වැඩ වර්ජනයකට සම්බන්ධ වෙනවා නම් සිද්දෙන් තියාගන්න නැති වෙන එකයි අපට වෙන්නේ. මොනවද ඉන්නේ නේද? දැන් 7500 තාවකාලික දුන්නේ ගන්න. නමුත් ස්ථිර ජීවනාව ජනතාවට නම් කරලා තියෙනවා. ඒක ගන්න අපේ අයවැයෙන් පස්සේ. ඔක්තෝබර් 6 වනදා සිදු වූ කොවිඩ් ආසාදිත මරණ 44ක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයා තහවුරු කිරීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 13229ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පසුගිය සිකුරාදා වන විට ළමා මරණ අවුරුදු 18ට අඩු 67ක් වාර්තා වුණා. මේ දරුවන් 67 දෙනාගෙන් 13 දෙනෙක් ගෙදරම මිය ගියා. අනිකුත් දරුවන්ගෙන් 95%කටත් වැඩි ප්‍රමාණයක් රෝහලට පැමිණලා තියෙන්නේ අවසාන අවස්ථාවේ. යම්සි රෝගී තත්ත්වයක් තියෙනවා නම් දරුවෙකුට උණ කැස්ස හෝ වෙනත් ආබාධ සුදුසුකම් සහිත වෛද්‍යවරයෙකුට වහාම පෙන්නන. එහෙමත් නැත්නම් ඔබ ඒ කියන සැහැමිකටපත් වෙන්නේ නැත්නම් ළඟම තියෙන රෝහලට පැමිණෙන්න.
යුදහමදාපති ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේ අද මේ දක්වා නව ආසාදිතයන් 528 දෙනෙකු හඳුනාගත් බවයි. සමගි ජනබලවේගයේ ඔප්පුව තමන් සතු බවත් අනිකුත් පිරිසමෙන් තමන්ද පඹයකු ලෙස හැසිරවිය නොහැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී ඩයනා ගමගේ මහත්මිය පවසනවා. තමා පක්ෂයෙන් දෙනපා දැමීම සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් ඇය මේ බව සඳහන් කළා. ඩයනා ගමගේ මහත්මිය පසුගිය මහමැතිවරණයෙන් පසු සමගි ජනබලවේග ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක ලෙස පාර්ලිමේන්තුවට තේරීපත් වුණා. ඇය පිළිබඳ ආන්දෝලනාත්මක කතාබහක් නිර්මාණය වූයේ ආණ්ඩුවගෙන ආ 20 වැනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම් පතට සහාය පළ කිරීමත් සමගින්. එවන් පසුබිමකදී ඊයේ පැවති සමගි ජනබලවේග කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණය කර ඇත්තේ ඩයනා ගමගේ මහත්මිය පක්ෂ සමාජිකත්වයෙන් නිරපා දැමීමටයි. මන්ත්‍රීවරිය විපක්ෂ කණ්ඩායමේ තීරණයට විරුද්ධව කටයුතු කිරීම හේතුවෙන් එම තීරණය ගත් බවයි සමගි ජනබලවේග මහලේකම්වරයා පැවසුවේ. පක්ෂගත් එම තීරණය සම්බන්ධයෙන් ඩයනා ගමගේ මහත්මිය අද පාර්ලිමේන්තුවේදී මෙලෙස සදහස් පළ කළා. මං අද උදේ කතා කරලා හද්දී කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඉන්න සමහරක් අයවත් දන්නේ නැහැ. ඇත්තටම ලැජ්ජයි. බබාලා වගේ හැසිරෙන්නේ. මේ පක්ෂය මේක ගැන මට කියන්න පුළුවන් උදාහරණයක් වශයෙන් කිව්වොත් මහා වැස්සක් අතරතුර නන්නත්තර වෙලා හිටපු කොටසකට මගේ ගෙදර මම ඉඩ දෙනවා ඇවිත් ඉන්න. ඒ වැස්සට එහෙම කොටසක් මම එළියට ගිය වෙලාවේ මගේ ගෙදර යතුරු මාරු කරලා ඒගොල්ලන්ගේ ගෙදර කියනවා. දැන් මතක තියාගන්න මේ ඔප්පුව තියෙන්නේ මගේ අතේ. අන්න ඒක හොඳට මතක තියාගන්න. සජබේ පක්ෂය ඇතුළත අපි වෙන්න ප්‍රශ්න තියෙනවා මේවා කෑලි කැඩිලාදට ඔබතුමාලගේම පක්ෂයේ ඉන්න සමහර මන්ත්‍රීවරු තමන්ගේ නායකයාට කිසිම වැඩපිළිවෙලක් නැහැ කියලා මේ පහුගිය දවස්වල අපි ඇහුවා ඕන පැතිවලට එක එක්කෙනා ඕන විදිහට කතා කරනවා සේනාංක හදාගෙන ගිහිල්ලා මම පඹයක් නෙමෙයි සමගි ජනබලවේගයේ මම අදට සමාජිකාවක් අනිත් අය වගේ මාව පඹයක් වගේ නටවන්න ලෑස්ති වෙන්න එපා මගේ හිතට එකඟවයි මම ගත්ත තීන්දුව තීරණ ගත්තේ 20ට ඡන්දේ දීලා මේ ආණ්ඩුවට මම සහයෝගය දක්වන මේක ඉදිරියටත් මම කරනවා නැවත නැවතත් මට මේක කරන්න සිද්ධ වුණොත් කියලා කියන්න මම කැමතියි. නිවසක ඇති වූ ගින්නකින් 5 දිනක පිලිස්සීමිය යාමේ කේදණීය පුවතක් නුවරඑළිය රාගලපත්ත ප්‍රදේශයෙන් වාර්තා වුණා. වයස අවුරුදු 11 කා අවුරුද්දක් වියැති දරුවන් දෙදෙනෙකුද මියගිය පිරිසට අයත්. රාගල පොලිස් වසමට අයත් රාගලවත්ත මැදකොටසේ පිහිටි නිවසක් මෙලෙස ගිනි ගැනීමට ලක්ව තිබුණේ නිවසියන් නිදා සිටින අතරතුර ඊයේ රාත්‍රියේ 10:30ට පමණයි. පුළේලා උලකරකා තේරියල වුණෝ. එම අවස්ථාවේ නිවසේ 35 හැවිරිදි ජයකුමාර් නදියා වයස අවුරුදු 11ක් සහ අවුරුද්දක් වන ඇගේ දරුවන් දෙදෙනාත් ඇගේ මව මෙන්ම පියාද සිට තිබෙනවා. අවුරුද්දක් වයසැති දරුවාගේ උපන්දිනය වෙනුවෙන් ඊයේ රාත්‍රියේ මෙම නිවසේ සාදයක් පවත්වා ඇති අතර ඔවුන් නිින්දට ගොස් ඇත්තේ ඉන් අනතුරුවයි. මම නිදාගෙන හිටියේ පොඩ්ඩක් කෑ ගන්නවා කියලා. රේලිටනට ඔක්කොම ගිනි අරගෙන. මම කරගෙන තියෙන ඔක්කොම එක කියලා දැන් විත්‍රිය පෙරලගෙන ෆුඩ් කට් ඔඩිය කරන ගන්න බැරි. ඒතකොට ඔක්කොම මැරලා හිටියි. ඊට කලින් මුකුත් ඇහුන්නේ දැන් නෑ. සද්දයක් මුකුත්ම තිබුණේ නෑ. කෑ ගන්න සද්දයක්වත් තිබුණේ නෑ. ඊයේ උපන්දිනේ පොඩි බර්ත්ඩේ පාටියක් තිබ්බයි. ඒක මොකක් වුණාද කියලා මම දන්නේ නෑ. ගින්න හටගත් අවස්ථාවේ 26 හැවිරිදි නිවස් හිමිකාන්තාවගේ සහෝදරයා නිවසේ රැඳී සිට නැහැ. ගින්නෙන් කුඩා දරුවන් දෙදෙනා ඇතුළු නිවසේ සිටි 5 දෙනාම මියගොස් තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය වළපනේ මහේස්ත්‍රාත් TRS ගුණදාස මහතා විසින් අද දහවල් සිදු කළා. අනුතුරුව නුවරඑළිය අධිකරණ වෛද්‍ය නිලධාරී PV රාජගුරු මහතා පැමිණ සිරුරු පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව සිරුරු නුවරඑළිය මහරෝහල වෙත රැගෙන ගියා. දැන් තවත් පුවත් කිහිපයක්. පැන්ඩෝරා පත්‍රිකා සම්බන්ධව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් සිදු කරන විමර්ශනය වෙනුවෙන් ප්‍රකාශයක් ලබා දීමට තිරුකුමාර් නඩේෂන් මහතාට කොමිසම හමුවේ අද උදැසන පෙනී සිටින ලෙසට දැනුම් දී තිබුණා. අනුතුරුව පැය 3කට පසු තිරුකුමාර් නඩේෂන් මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවෙන් පිටව ගියා. මීගොඩ අටිගල පාරේ පානලුව ප්‍රදේශයේදී සිය මව බලා සිටියේදී මාර්ගය හරහා ගමන් කළ කුඩා දරුවෙකු තිරෝද රථයක ගැටෙන ආකාරය CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා. අනුතරින් තුවාල ලැබූ දරුවා මේ වන විට කොළඹ රිජ්වේ ආරයා ළමාරෝහලේ ප්‍රතිකාර ලබනවා. එසමගින් ප්‍රවෘත්ති අවසන්. සුබ රාත්‍රියක්.